පුතාගේ වැටුණ දත්ති කලේනට දෙන්න ඇතුව මෙන්න එකතු කරගෙන ඔන්න දැන් අපිට වෙනවා මෙන්න මේක හදලා දෙන්න කියලා. ඉතින් හිසකේ වලින් හැදුවා, එක එක දේවල් වලින් ඔක්කොගෙම හැදුවා. මේ දත්තික දාලා මම මොකක් හදයිද? ඉතින් එන්න ඒක තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ. මේක මම හරිම ආසාවෙන් හදපු අයිටම් එකක්. මොකද මම දත් වලින් මොකද හදන්නේ කියලා හිත හිත හිටියට මටත් අයිඩියා එකක් ආවේ නැහැ. පස්සේ තමයි මම දැක්ක වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකේ වගේ මම හිතුවා, ඉතින් මාගාව දත් ගොඩක් තිබුණ නැහැ, ඒ බබාගේ දත් හතරයි තිබුණේ. ඒක දාලා මම කොහොම හරි අයිටම් එක හදනවා කියලා. මොකද ඒක දැක්ක ගමන් මාව ඉම්ප්‍රෙස් වුණා. ඒක මාරම ලස්සනයි. ඉතින් ඒ හින්දා මමත් තීරණය කළා මමත් ඒ වගේ එකක් හදනවා කියලා. දැන් හිසකේ වලින් හදනවා, හදන්න පුළුවන් හැම දෙයකින්ම හදනවනේ. ඉතින් දත් ටික විතර විසිකන්නේ අපරාධේ. ඉතින් ඔන්න ඒකට චුටි වටිනාකමක් දීලා චුටි ලස්සන නිර්මාණයක් හැදුවා. ඉතින් ඔයාලගේ අතේ තමයි තියෙන්නේ ඒ නිර්මාණය ලස්සනද නැද්ද කියලා මට ෆීඩ්බැක් එකක් දෙන එක. මෙන්න මේක තමයි ෆයිනල් ලුක් එක උනේ. ඔයාලට පේනවද මල් වලින් පිපිච්ච දත් වගේ තියෙනවා? මට දැන් තියෙන ප්‍රශ්නේ, දැන් පොඩි කාලේ අපේ අම්මලා අපිට කියනවනේ දත ලේනට දුන්නේ නැතොත් අලුත් දත එන්නේ නැහැ කියලා. මොකද අලුත් දත ලේනනේ අරන් එන්නේ. ප්‍රශ්නයක් නැහැ, මල්ලිගේ හොඳට දත් ටික තියෙනවා දැන්. හරි, ඉතින් මෙන්න මේ වගේ තමයි ලස්සනම ලස්සනට නිර්මාණය හැදුනේ. මේක නම් පණුව කාපු දතුත් තිබුණා, මේකේ පැණි රස හොඳට කාපු කටක් තමයි. ඉතින් පේනවනේ ලස්සනම ලස්සන නිර්මාණයක් තමයි ෆයිනලි රිසල්ට් වෙලා තියෙනවා. ඔයාලට පේනවති අපේ බේස් එකේ මම ලස්සන ලස්සන රෝස මලක් මේ අර මිකා ඉෆෙක්ට් එකෙන් හදලා තියෙනවා. ඒකත් ඔයාලා දකින්න ඇති කියලා මම හිතනවා. මම මේක හදන හැටිත් ඔයාලට පෙන්වමි. පිටිපස්සෙත් ඒකේ විදිහටම පේනවා. ඉතින් ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.